නම දෙනෙකුට මරු කැඳ වූ ඩයට් ලෝ පාස් අභිරහස පිළිබඳව පසුගිය වීඩියෝවෙන් සාකච්ඡා කිරීම අතර මෙවර සැරසෙන්නේ ඒ පිළිබඳව විශ්මිත කරුණු නමයක් ගැන අවධානය යොමු කිරීමටයි. පසුගිය වීඩියෝන බැලූ අයට වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති ලින්ක් එක මගින් එනරබිය හැකි. එසේනම් කරුණු නමේ වෙතයි මේ අවධානය. අංක 1. 11 වන සමාජිකයා. 22 වෙරිදී ඊගෝ ඩයට් ලෝගේ නායකත්වයෙන් යුත් කඳුනගින්නන් කණ්ඩායම දහ දෙනෙකුගේ සමන්විත වුවත් සුවිශේෂී කරුණ වූයේ ගමන පිටත් වූයේ එම දහ දෙනා නොවීම. ඩයට්ලෝගේ වයසේම පසු වූ විලඩිස්ලා බියෙන්කෝ එලෙස ගමන සඳහා මුලින්ම තෝරාගත් කණ්ඩායමේ සිටි නමුත් ගමනට දින 3කට පෙර ඉන් ඔහුව ඉවත් කර ඒ වෙනුවට සෙමියෝන් සොලටේරියෝ ඇතුළත් කර තිබුණා. ඊට හේතුව වී තිබුණේ කණ්ඩායමේ පිරිසට ගමනට පෙර සම්පූර්ණ කිරීමට නියම වී තිබු කාර්යයන් ඔහු නිවැරදිව සම්පූර්ණ කර නොතිබීමයි. කෙසේ වුවත් මේ නිසා ඔහු භයානක ඛේදවාචකයකින් ගැලවුණේ ඉතාමත් විශ්මිත ලෙසයි. අංක 2. කණ්ඩායමේ ඔරලෝසු. පරීක්ෂණවලදී කණ්ඩායම පැලඳ සිටි අත් ඔරලෝසු 4ක් සොයාගෙන තිබෙනවා. ඉන් එකක් ඩයට් ලෝ පැලඳ සිට තිබෙන අතර එහි වේලාව 5:31ට නැවතී තිබුණා. අනෙක් අත් ඔරලෝසු වල වේලාවන් 8:15, 8:39 සහ 8:45 වන විට නැවතී තිබූ බව සඳහන්. පරීක්ෂණවලින් හෙළුවේ සිරුරු මිදීමට ලක්වී මිනිත්තු 8:25 අතර කාලයක් තුළ ඔරලෝසු මෙලෙස නැවතී ඇති බව. අංක 3. සැක සහිත විමර්ශන කටයුතු. සිදුවීම පිළිබඳ නිල විමර්ශන වාර්තාවේ දිනය ලෙස සඳහන් වන්නේ 1959 පෙබරවාරි 6 වෙනිදායි. නමුත් පුදුමයට කරුණ වූයේ ඩයට්ලෝ කණ්ඩායම ගමන නිමා කර නැවත පැමිණීමට නියමිතව තිබුණේද පෙබරවාරි 12 වෙනිදා පමණ වන විට වීම. අතුරුදහන් වීම පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණේ ඊටත් පසුවයි. මේ අනුව මෙම සිද්ධිය පිටපස සුවිසල් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව ඇති බව බොහෝ දෙනෙකුගේ අදහසයි. අංක 4. නිවැරදි නො වූ පශ්චාත් මරණ පරීක්ෂණ. BBC සේවය මගින් ඩයට්ලෝ සිදුවීම පිළිබඳව මෑතකදී විකාශය කළ ගුවන්විදුලි වැඩසටහනකදී විශ්මිත කරුණක් හෙළිවුවා. ඊගෝ ඩයට්ලෝ ඇතුළුව මුලින් හමු වූ සිරුරු පහේ අභ්‍යන්තර ඉන්ද්‍රිය කොටස් රසායනික විශ්ලේෂණ සඳහා යවා ඇති බව මරණ පරීක්ෂණ වාර්තාවල සඳහන් වී තිබූ අතර ඒවා අදාළ පරීක්ෂණාගාරය වෙත සාර්ථකව ලැබුණු බවට අත්සන් කරන ලද ලියවිල්ලක්ද ඔවුන්ට හමු වී තිබුණා. නමුත් පරීක්ෂණවලින් පසුව ලැබුණු ප්‍රතිඵල අදාළ පාර්ශ්ව වෙත නැවත යැවීමට පෙර යම් පිරිසක් පැමිණ සියලු ප්‍රතිඵල ලේඛන සහ සාම්පල රැගෙන ගොස් තිබුණා. මේ අනුව ඔවුන් පෙන්වා දුන්නේ මුල් සිරුරු සම්බන්ධයෙන් ප්‍රකට වූයේ සත්‍ය තොරතුරු නොවන බවයි. එනම් මෙම සත්‍ය තොරතුරු යම් පිරිසක් විසින් එකලම සංගවා තිබෙනවා. අංක 5. 10 මල සිරුර. ඩයට්ලෝ ඛේදවාචකය පිළිබඳව විමර්ශන කටයුතු කළ ප්‍රධාන විමර්ශක ලෙව් ඉවානෝව්ගේ ලිපිගනු අතර තිබූ ඡායාරූපයක් මෑතකදී නිකුත් කර තිබුණා. එය ඩයට්ලෝ සිදුවීමේදී හමු වී තිබූ හඳුනා නොගත් සිරුරක් බවයි පැවසුනේ. සමහරුන්ගේ අදහස වූයේ එය ඉවානෝව් සිදු කළ වෙනත් විමර්ශනයකින් ඩයට්ලෝ ලිපිගනු වෙත වැරදීමකින් ඇතුළත් වූ ඡායාරූපයක් වන්නට ඇති බවයි. කෙසේ වුවත් එම කරුණ පිළිබඳව කිසිදු තහවුරු කිරීමක් සිදු වී නැහැ. අංක 6. මේ කවුද? කඳු නැගීම ආරම්භ වීමට දින 3කට පෙර කණ්ඩායමට එක් වූ සෙමියෝන් සොලටේරියෝ හට දැඩි සැක සහිත පසුබිමක් ඇති බවයි පසු කාලීනව සිදු කළ විමර්ශනවලදී පෙනී ගොස් ඇත්තේ. කණ්ඩායමේ අන් සියල්ලම්ම වයස අවුරුදු 20-25 අතර පසු වෙද්දී ඔහු 37 හැවිරිදි වූවා. එමෙන්ම කණ්ඩායමේ අනෙක් පිරිසට ඔහු සම්පූර්ණයෙන්ම ආගන්තුකයෙකු වී තිබුණා. බොහෝ දෙනෙක් තර්ක කළේ ඔහුගේ සොහොනේ වළලන ලද්දේ සත්‍ය වශයෙන්ම ඔහු නොවන බවයි. මීට හේතුව වූයේ ඔහුගේ බවට පැවසුණු සිරුරේ තිබුණු පච්ච සලකුණු ඔහුගේ ඥාතීන් විසින් හඳුනා නොගැනීමයි. එමෙන්ම ඔහුව මිහිතන් කළ බවට කිසිදු වාර්තාවක්ද තිබුණේ නැහැ. මේ අනුව 2018 සොලටේරියෝගේ සිරුර නැවත ගොඩගෙන DNA පරීක්ෂණයකට ලක් කෙරුණා. එහිදී හෙළි වූයේ එය සොලටේරියෝගේ නොවන බවයි. සම්පූර්ණ සිදුවීම උඩු යටිකුරු කිරීමට මෙම විශ්මිත සොයා ගැනීම සමත් වූවා. කෙසේ වුවත් එම සිරුර කාගේ දෙයන්න හෝ සොලටේරියෝට වූයේ කුමක් දෙයන්න මෙතෙක් සොයාගෙන නැහැ. අංක 7. සොලටේරියෝගේ විශ්මිත කියමන. සොලටේරියෝ ඩයට්ලෝ ඛේදවාචකය පසුපස සිටි අයෙක් බව නැවත නැවතත් පෙන්නුම් කළා.
ගමන පිටත්වීමට පෙර ඔහු ඔහුගේ සගයෙන්ට විශ්මිත කරුණක් පවසා තිබුණා. ඔහු පවසා තිබුණේ මුළු ලෝකයේම මෙම ගවේෂණය ගැන කතා කරනු ඇත යනුවෙනුයි. සිදුවීමට යනදී ඔහු දැන සිටියාවත්ද? අංක 8 යටිගේ ඡායාරූපය. කණ්ඩායමේ කැමරාවල සටහන් වී තිබූ ඡායාරූප අතර ඉතා අද්භූත ඡායාරූපයක් අඩංගු වූවා. කණ්ඩායම ගමන් කරන්නට ඇතැයි සිටිය හැකි අඩිපාරක් එහි දැක්වෙන අතර එහි කෙළවර ගස් අතරින් දිස්වන්නේ හඳුනාගත නොහැකි අඳුරු රුවක්. බොහෝ දෙනෙක් තර්ක කළේ එලෙස කැමරාවට හසු වී ඇත්තේ කඳුකරේ ජීවත් වෙතැයි සැලකෙන යටි කෙනෙකු බවයි. ඩිස්කවරි නාලිකාවේ පෙන්වූ වැඩසටහනකදීද මෙම කරුණ පෙන්වා දී තිබුණා. කෙසේ වුවත් මීට විරුද්ධව අදහස් දක්වන්නන් පවසන්නේ මේ හොදු කණ්ඩායමේ අයෙක් වන අතර ඡායාරූපයේ බොඳ වී සටහන් වීම නිසා එමරුව අද්භූත ලෙස දිස්වන බවයි. අංක 9 මැන්සිවරුන් පැවසූ අවසානය. කඳු නගින්නන් නම දෙනා මියගේ භූමිය පිහිටියේ කොලාත් ශාකල් කන්දේ වන අතර මැන්සි ගෝත්‍රිකයන් මෙය හඳුන්වන්නේ මලවුන්ගේ කන්ද යනුවෙන්. ඔවුන් පවසන පරිදි අතීතයේදී එහි මැන්සිවරුන් නම දෙනෙක් මියගොස් තිබෙනවා. ඉන්පසු එම කන්ද ශාපලත් තැනක් බවයි ඔවුන් පවසන්නේ. මෙහිදී සිදු වී ඇති ඛේදවාචකයන් සැලකූ විට නමේ ඉලක්කම යම් සබැදියාවක් දක්වන බව සමහරු පෙන්වා දෙනවා. ඩයට්ලෝ සිදුවීමේදී නම දෙනෙකු මියගිය අතර 1991 එම ප්‍රදේශයේ දීම සිදු ගුවන් අනතුරකින්ද නම දෙනෙකු මියගොස් ඇති බව පැවසෙනවා. මේ අතර කඳු නගින්නන්ගේ දිනපොත් පරීක්ෂා කිරීමේදී තවත් විශ්මිත කරුණක් සොයාගෙන තිබෙනවා. ජනවාරි 27 වෙනි දින ඔවුන් මැන්සිවරුන් සමග සංවාදයක යෙදී තිබූ අතර කණ්ඩායමේ 3 දෙනෙකුගේ දිනපොත්වල ඔවුන් එහිදී අලුතින් දැනගත් මැන්සි භාෂාවේ වචන කිහිපයක් සටහන් කර තිබුණා. එහි මුලින්ම තිබූ වචනය මගින් ගඟේ හෝ අපි ගඟේ වැනි අර්ථයක් ලබා දුන්නා. මේ දැනගත් බොහෝ දෙනෙකු විශ්මයට පත් වූයේ මැයි 5 වෙනිදා එම 3 දෙනා මියගොස් සිටියදී සොයාගත්තේ අර්ධ ලෙස මිදුණු ගඟකින් වීම නිසායි. ඩයට්ලෝ ඛේදවාචකය සිදු වී වසර 63ක් ගත වී ඇති වර්තමානයේදීත් නම දෙනෙක් අඩංගු වන පරිදි කිසිදු කඳු නගින්නන් කණ්ඩායම කොලාත් ශාකල් වෙත ගමන් කරන්නේ නැහැ.